සාමාන්‍යයෙන් කොවිඩ් ඇඳිරි නීතිය සමයේත් බොහෝ වෙළඳ සැල් එක ලෑල්ලක් ඇරලා හෝ භාණ්ඩ අලෙවි කළා. නමුත් අද බොහෝ වෙළඳ සැල් සම්පූර්ණයෙන්ම වහලා දාලායි තිබුණේ. රටේ සෑම ප්‍රදේශයකම නගර පාලුවට ගිහින්. ඒ අද ක්‍රියාත්මක වෘත්තීය සමිති වර්ජනයට සහාය පළ කරමි. වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය මෙන්ම පුත්කලික අංශයේ සේවකින්ද අද දැවැන්ත සංකේත වර්ජනයක් ආරම්භ කළා. ජනමතයට හිස නමමු ආණ්ඩුව ගෙදර යනු ලෙස තේමා කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මකයි. වර්ජනයට සහාය පළ කරමින් බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දමා තිබුණේ මේ ආකාරයේ. දිවයිනපුරා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව සමගින් තැපැල් කාර්යාල 653ක් උප තැපැල් කාර්යාල 653ක සේවකින් 26000කට අධික පිරිසක් වැඩ වර්ජනයට සම්බන්ධ වී ඇති බවයි තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ. වර්ජනයට සමගාමීව හැටන් දික්කොය වතු කම්කරුවන් පිරිසක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයට පිවිස උද්ඝෝෂණයක්ද ආරම්භ කළා.
ගල්කොග්ගල නිදහස් ආයෝජන වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් විශාල පිරිසක්ද ආණ්ඩුවට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වුණා. පැය කිහිපයක් මෙම විරෝධතාවය පැවතීම නිසා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. අද දින ආරම්භ කර ඇති මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පාසල් වසා දමා තිබුණා. දුම්රිය මෙන්ම බොහෝ පුද්ගලික බස් රථද දහවෙන් ඉවත්ව තිබුණා.